ජනාධපතිවරයා තේරීමේ ඡන්දයේදී වත්මන් කථනායකවරයාම ඊළඟ කාලපරිච්චේදය සඳහා ජනාධිපති ලෙසම සලු දෙනාගේ එකඟත්වෙන් පත්කට ඉන් අනතුරුව සේලු පාර්ශ්වයන්ගේ එකඟතාවෙන් අන්තර්කාලීන ආ්ඩුවක් පිහිටව ගැීම අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැතිවරයා පක්්ෂවල එකඟතාවෙන් වරයක්කෝ මන්ත්‍රීවරයක් ය සඳහ පත්කර ගැනී. තුරඒ කෙටිකාලයක් සඳහා දිවෙන අන්තර්කාලීන ආණ්ඩුවෙන් මේරටේ ජනතාවගේ දැවෙන ආර්ථික සමාජය ප්‍රශ්නවට පිළතුරු ලබාදීමත් ඉන් අනතුරුව ජනතාවට අවස්ථාවක් ලබා දෙන්න ජනවරමක් පවත්වලා ඒ අලුප ජනවරමකින් නව ස්ථාවර දේශපාලන විහෝයක් ඇතිකරගන්න. මෙක් තමයි අපිතා කෙටියෙන් ඉදිරිපත් කරපු යෝජනාව, සිවවිල් සංගධාහන වලින් ඉදිරිපත්වවෙච්ච ෝජනාවත්, විධ බෞජන සංගධානුලි ඉදිරිපත්වච චෝජනාවත්. මෙරටේ අරගලයට ඉදිල හිටපුඒ සක්ක්‍රිය පාර්සවකරුවන්ගේින් ඉදිරිපත්වච්ච යෝජනාවත් හරයවුන්නේ. සියලු දෙනාම එකතු වෙලා අන්තර්කාලීන ආනුව හදන්න ඒ ආනුව කෙටිකාලීන වැඩපිල්ක් ක්‍රියාත්ම කරන්න කිය. අන්නේ වෙනුවෙන් තමයි අපි සද්භාවෙන් මැදිහත් වනේ අනිත් දේශපාලන පක්ෂත් එක්ක අපි සාකච්ඡා කරරි ඇතනම් පාර්ිමින්තුූ නියෝජනය කරන සියලුම දේශපාලන පාර්ශවයන් එක්ක පෞුගගේ දවස ල අප පිළිබඳ සාකච්ඡා කරා එකගතාවයට එන්නු උත්සාහ කර නමුත් මේ වෙන කොට ඒ යෝජනාවට අනිත් පාර්ශවල එකගතාවයක් නැති බවත් තමයි පෙනියන්. ඒකත් එක්ක තමයි ඊය දවස වෙන කොට පාලිමේන්තුය පැවැත්වෙන ජනාධිපතිවරයා තේරීමේ චන්දයට රනිලික්්‍රපසිංහ ඉදිරිපත් කරනවා කියලා ශ්‍රී ලංකාපපුජාන පෙරඹුණ පැත්තෙන් යෝජනා කරලා තියනෝ. ඒවගේම ඩලස් සලහ පෙරුම මන්ත්‍රීවරයා ඉදිරිපත්වෙනවා කියලා ඔහු විසින්ම සඳහන් කරලා තියනෝ. සජිත් ප්‍රේමදාස ල්පක්ෂනායකවරයා ඒ සඳහා ඉදිරිපත්වෙනවා කියලත් ඊ වෙනකොට ඉදිරිපත් කල තියෙනු. ඒයකෙන් පැහැදිලි වෙනවා සරපාක්ෂික අන්තර්කාලීන අණ්ඩුවක් හදව ගැනීම කියන එක ඇත්තටම මේ ඉදිරිපත්වීම හරහා ප්‍රායකව සිද්ධවෙනි නෑක. ගොද මෙ තරගේ ඇති වනාම එකකතාවේ ඇතිවෙන්නේ නැහැ. නමුත් අපි ඒ උත්සාහය සම්පූර්ණය මතහරලා නෑ අපි දැනුත් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. න දිගින් දිගටම එවැනි එකකතාවයටන්න බැරිනම් ජාතික ජනබලවේගේ විදිහට මේ රටේ සවාසක් ජනතාවගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් අපේ මැදිහත්වීම අත්‍යවශ වෙන. තිගන්නේ ඒ ඕමනාවටුකිරීම සඳහා. විසෙසම රට ඉල්ලා සිටිනෝ පාලිමෙන්තු ඇතුළේ විත රක්්නෙමයි පාලිමෙන්න්තුවෙන් එලී ලංකාවේ විධ ප්‍රදේශවල ජීවත්වන විවිධ ජාතිකත්වයන්ට වීධ දේශපාලන මතවාදයන් දරණ පුද්ගලයන් එවගේම රටින් බැහැරව ඉන්න ශ්‍රී ලාංකිකයන් විදේකගත්ව ශ්‍රීලාංකිකයන්. ලක්ෂ සංඛ්‍යයාාත ශ්‍රීලාංකිකයන් ප්‍රමාණයක් අද ඉල්ලා සිටිනවා මේ අද රටමුහුණ දිල තියෙන පරපතල ආර්ථික දේශපාලන අර්බුදය පියමං කරන්න පුළුවන් පැහැදිලි ස්ථාවර දේශපාලන නායකත්වයක්. ඒ නායකත්වය ඔවු ඉල්ලා සිටින නායකත්තේ. ඔුන් යෝජනා කරන නායකත්වය, පාර්ලිමේන්තුව තුළ ඒ අභියෝගේ භාරරගෙන ඒ කටයුත්ත ඉට කරන්න සූදානම් කියන පණිවිඩේ අපි දෙන්න කැමති. කරන්න නම් පාර්ලිමේන්තුේ මන්තීවරුන්ගේ සහයෝග අත්‍යාවශ වෙන. ඉතින් ජනතාවවිල්ලා සිටනවා මේ ආර්ථික අර්බුදය ගොඩගන් රට අද වැටලතියන මේ මහා දෙැවැන්ත ප්‍රපාතියෙන් රට ගොඩ ගැනීම සඳහා නායකත්ව අභියෝග භාරර්ගෙන ඒ බාරදුරවක්කීම ඉටු කරන්න කියලා ජාතික ජනබල වේගිය ඒ සඳහා සූදානම් ඒ ඉටුකර ගැනීම සඳහා. ඉදිරි ජනාධිපති තේරීමේ පර්ලිමෙන්තු ැතිවර නෙදී පාරලිමෙන්තු ඇතුළේ ජනාධපතිවරයක් තේරීමේ තරගයේදී ජාතික ජනබල වේගේ නියෝජනය කරමින් අපේ පක්ෂනායක අනුර දිසාන්නනායක සෞෝදරයක් අපි ඉදිරිපත් කරනවා ඒ ඉදිරිපත් කරන්නේ මේ රට මේ අද වැටලතින මහත් ඇැන්ත ආර්ථිකර්ුදය ගොඩ ගැනීම සඳහා නායකත්ව ලබාදී ල අභිය ෝගගේ බාර අරගන අනිකුත් මන්තිවරුන්ගේ දේශපාලන පක්ෂව එකතාවෙන්. අපි නායකත්වය බාරගන්න මහොතේ සිට සියලු දෙනාගේ එකඟත්වෙන් හැදෙන අන්තර්කාලී ආණඩුවක් කරහා සිවිල් සංවිධාන සහ පුදුමහත් ජනතාව යෝජනා කරන ඒ යෝජනාවලිය වැඩපිළිවෙල ක්‍රියාපකිරීම සඳහා. එනිසා ඒ වගකීමීටු කරන්න අප සූදානම්. ඒ වෙනුවෙන් අපේ පක්ෂේ නායක අන්ුදිසානයක සෞදරයා අපි තාාර්ලිමේන්තුවේ ජනාධපතිවරයාාතේරීමේ මැතිවරණේදී. ේක්ෂකෙක් විදිට අපේ ඉදිරිපත් වෙනවා අපි ඔහ ඉදිරිපත් කරනවා. අප ඉල්ලා සිටනවා පාලිමේන්තුවය සේලු මන්ත්‍රවරුන්ගෙන් පොදු එකගතාවක පොදු වැඩපෙල්ල ක්‍රියාත්ම කරන්න. අපි සූදානම් ඒ සඳහා පිට සහය දෙෙන්. ඔබ අන්ුරුතිසානායක අපේ ජාතික ජනපැලවගේ නායක සෞදරයා ජනාධිපති කරවීම සඳහා මේරටේ මේ අබුදය ගොඩ ගැනීම සඳදා නායකත්වදීම සඳහා ඔහුට සහය දෙන්නේ නම් අපි සූදානම්. ත්ගත්වල් ැගෙන අනිකුත් දේශපාන පක්ෂත් එෙක්ක අත්වල් ැඳගෙන සහයෝගේෙන් පොද එකහැගතා වැඩපිල්ලක් මත මේ ආර්ථි කාර්බුදයෙන් රට ගෝඩගන්න. එනිසා ිල් දේ .